සම්බුදුසරණහි පින්නත් හැම දෙනාටම බුදුරාන් වන්සේ දෙශනාකරපු ධර්මය අපේ ජීවිතයටට එකතු කර ගැනීම පිළිබඳව අපි හැම නිමේෂයකම අවධානයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ මොකද ජීවිතයේ ලඟා කරගත්ත හැකි ලක්කවලට ළඟාාවෙන්ඩ මේ ජීවිතය සංසාර් ජීවිතය සූපත් කරගඩ සිත සකස් කරගන්න ඇරෙන්ඩ වෙන ක්‍රමවේදයක් නෑ අපේ හිත නිවැරදි කරගත්තොත් නිවැරදිම විදියට අපේ හිත ක්‍රියාත්මක වෙනකාරයට අපිඒ චිත්ත සන්තානය සුවපත් කරගත්තොත් අපිට නොකළ හැකි දෙයක් නෑ සිත සකස් කරගඩ යම් වැඩපිළිය ලක්ති න ක අය සකස්රගණඩයම් වැඩිියො ලක්ති න හරිට හාරගණ්ඩෝනේ නිවැරදි ව්‍යයාමාදයේදෙන්ඩෝන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්ඩෝනේ වගේම සුදුසු ප්‍රදේශවල වාසය කර්ඩෝන ඒ සරිරවලට ගලපෙන ආකාරයකට යගෙන් බොහෝ පින්දහම් කරණ්ඩෝන කර්ම චිත්ත රිතු ආහාර ඒවතමයිට බලපාන රියුම් බලපන දේවල් ඒ වගේ සිත සකස් කර ගන්ඩත් බලපන දෙවල් බොහොමයක් තියන වැදි පැත්තර හිතයන්ට දෙන්න නැතු වැරදි ඉලක්කවලට හිතයන්ට දෙන්නනතු හිත සකස් කරගණ්ඩ අවශ්‍ය කරන බොහෝමයක් දේවල් තියෙනවා ඉතින් අන්න ඒ දේවල් සකස් කරන්නට තමයි අප හැම්බලේ මුත්සසාහ කරන්නේ දිට අප හිත සකස් කරගන්න තියෙන ක්‍රමවේද තමයි බදුරජා වන්සගේ ධර්මයතුරු තියන්නේෙ තින පීය දවසේ අකුසලයට හිතයන්ට නොදී රැක ගැනීම සඳහා කළයුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරා බොහෝම වසයෙන් තින්ෙන් ඒ ඒ සාකච්ඡාවේදී අපිට ගම්මවන කාරණාව තමයි අකුසලය යටකරන්ඩ කුසලේ වර්ධනය කරන්න ඕන දැනෙන් ඩඕන දේ හිතට දැනන්ඩ වු දේ තමයි ලොක කොටේට අනයක් හ තියෙනවා න ගල න යන හොල්ලන්ඩුව ත් ලකු න ොට හල තියන එක නමුත් ට හෙල් පුළුව හෙල්ලාල ලවන්න ලුව ටම ුව වගේ කුසලේ ගැලවිලා න්ඩ පුළුවන්. අපිලග න චි කුසල නවතනවත් නැවතනවත මෙැහ කරන්න කෙකුට තියනන්නේ පඩි කුසලයක් නම් සරීරයක් දුගඳයි පිකුලයි ප්‍රසන්නයි කියන හැගීම චූට තියෙනවා. ප්‍රසන්නයි මදුරයි ප්‍රියායි කියන හැගීමම හදින් තියෙන. අන්නෙම තියන වෙලාවා හොල්ලන්ඩුවත් දයක. නමුත්හැබැයි. දුගන්ඳයි පිළිකුලයි අසුබයි කිය හැඟීම චුටිට තියනක නවත නැත මෙමිහි කරනවා චූටි තැනකින් හරි අල්ගෙන මිහිිරනු සමහට කෙස් ලොම් නිය ධාතන් මේ කිසිේදගෙන පිකුලපද නැතිවට පුලන් සරිරයා ගැන. නමුත් මස් කිය නකොට එක වෙලාවක එක පුද්ගලෙක් මටකිවවා කෙස් පිළිබඳව? ක ල ගන්න්න ොහොම දයක්ක් තිබු හැබයින්තිමට උත්සහරලා කරලා 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 අන්තිමට ෙස්කහ ගලෝප හම හම එක් ැලවිලාලන කොටස ගැ තනකට මහා පිළිකුලක් ඇතිවනා කියලා. ඉතින් ඒ වගේ අපිට මන යම් හෝ ක්‍රමය ක්‍රමවේදයක් පාවිච්චි කරලා අවශ කුසල හැගීම යන්තන් හෝ තියෙනවනන් ඒ තියනකුසල චූටි කුසල හැඟීම වර්ධනය කරගන්න යන්ඩ පුළන්වෙඩ ඕනෑ අරපි කියන්නේ ගොඩාක් යම් ලොක්කු දුක් දැක්කහම කියනවා අනේ හතුරෙකුටවක්වත් මෙවැනි දුකක් වෙන්ඩෙපා කෙලපි කියන ලාව තියෙන පාර්ථනාවක් තියන අන්වලන්, හතුරකම තිබුණනත් හතුරෙකුටවත් වැඩෙපා කියන තැනේ ද හතුර කෙරෙහි මෛතයක් ඔප තින වස්තාවක් කේතියෙන්නේ. ඉති ඒක හින්දා අපිට අවශ්‍ය නං ඔය කියන හොඳ ගුණාංග වර්ධනය කරගන්නට පුලුවන්කම තියෙන ඔය කියන හොඳ ගුණාංග අපේ තුළින් සංවර්ධනය කරගණඩ පුලුවන්කම තියෙනවා. තින්න්න ඒක තමයි අපේ පැත්තිෙන් අපි හැමවෙලේ හැම වෙලාවකම කල්පනා කරලා හැම වෙලාවකම නිවැරදි කර ගත යුතු තියෙන්නේ අන්න . ඉතිං මේ හැම එකක් එක්කම අපි ඉතාමත්ම දැඩි අවධානයකට ලක්විය යුතුයි අපේ ජීවිත කොහොමද සකස්කරගන්නේ කියලා දැන් ඔය විදිහට උත්සාහ කර්ඩ ඕනේ ක්‍රියාත්ම කර්ඩුනොේ වැඩේ ඒක ජීවිතේ කොටසක්කර ග්ඩෝනේ. ඒක මම දවක්ම අරගෙන ඒ ක්‍රියාවලිය කතා කරන්න මේ ක්‍රියාවලිය ජීවිතය පුරුද්දක් කරගණ්ඩුවන ජවිත කොටසක්කර ග්ඩෝන වරදිනකොට හදාගන්න වැඩක් මේක තමන්ට තමන්ගේ මනස වැදි පැත්තට යනකොට ගොඩ වෙී ගොඩ එකකුණු ගඩට කුණු එකතුවෙන වගේ සැරවතියන ැකට සැරව එකතු වෙනවාගේ කැතුවාලෙක න්තන් සැවති වන තදන සැර ගුඩායකතුව වෙනවාඒ සැව හම්පපුුණෙන් අංකර පොමතමයි එකයිංවෙන් ඒ වගේ පිළිකා සයිලයක් වර්ධනය වෙනවා වගේ අපේ හිතේ මේ විතර්කය ඉතාම දරුණු විදිහට මේ විතර්කය ක්‍රියාත්මක වෙනවා එක පාරටම වැවෙනවා මහා වේගෙන් අන්තිමට වතුර බින්දු බිින්දු එකතු වෙලා පුංචි ඇල පාරක් ඇදිලා ඒ ඇලපාර ගඟක් වෙලා මහා සැඩ පහරක් වෙනවා වගේ සැඩ පහරක තියනෙ බිදුු බිදු එකතුවෙච්ච වතුර අන්න වගේ පුංචි සිතුවිල්ලක් තමයි වර්ධනයවෙල වර්ධනයලා මනුස ඝානයක් දක්වා අ යන්නේ කාමයවර්දවා හැසිරීමක් දක්වා අ යන්නේ පොඩියට සංවර්ධනය වෙච්ච චූටි සිතාක් ඔය වගේ මහාව්‍යසනයක් කරන මට්ටමකටම යනවා. ඉතිං ඒවට ඉඩ නොදී අපේ පැත්තෙන් අපි ලොකු ප්‍රතිවිරුද්ධ බලවේගයක් සකස් කර්ඩෝනේ ඒ මේ ක්‍රියාවලිය ජීවිතට එකතු කර ග්ඩ බලන්ඩ මේ ක්‍රියාවලිය ජීවිතට එකතු කරගන්නවා කියලක කියන්නේ අපි හැම වෙලේම මේ වැඩේ ප්‍රයෝගිකව කරන්් ඕන ප්‍රායෝගික කෙරෙන තත්ත්ට යම් කිසි ව්‍යසනකාරී විතර්කයක් එනකොට ප්‍රායෝගිකව මේ ක්‍රියාවලිය කෙරෙන තත්වට අපේ මනසිකාරය සකස් කරගණඩ ඕන ප්‍රායෝගිකව මේ ක්‍රියාවලිය කෙරෙන තත්ත්ට ආයආයමම් එක කියනවා රායෝගික කෙරෙන තත්ත්වට පත් කරඩ අකුසලය හමුවේ තින පුංචි කුසලය මෙනෙහි කරන්නඩ මතක් වඩවනේ අන්නේ කෙරෙන තත්වට පත්කරන්නේ අමාරුවෙන් හරි මේ කරලා අමාරුවෙන් හරි මේ අධැකීම ලබන කොට මොකද ජය මගන අපි ජය මග ගැන කතා කරන්නේ. ඉතින් ජයග්‍රාහහි මාවතකට පුහුණ වීම් කරන්න ඕේ පුහුණුවීම් කරද්දී අපි හැම දාමකරේ බනාහපු එක මේ වැඩසටහන් මාලාවෙ තියෙන වෙනස මගේ පැත්තෙන් ම මේ වෙනස සිද්ධ කරන්නට මේ ඇයට උපදෙස් දෙන්නේය මේ හැම දෙේම කියනවා. කියන්නේ මතු මතුකර කර කියන්නේ කියන්න ඕනු මොකක්ද වෙන මොකටවක්කත්න මේ ප්‍රයෝගිකව අප පැත්තර එකතුෙන් ඕන නිකං අහගෙන ඉඳලා අහගෙන ඉඳලා එදත් ඇහුව ඕක අදත් ඇහුව කියලා ඇතුලාන්තයෙන් මේ තමන්ට චෝදනාවක්ක සමහට යම්කිසක් අහන්න ඇතුයිදී. ඉතින්කමක් නෑ හේතුව මොකක්ද දන්නවාද මේ කියන දේ නැවත නැවත කියන්නේ ත මේ කියන හැමවෙලේෙන් බලන්ඩ. අපේ ජය මග කෙලා කියැන්නේ ම කියන අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිශ්ටයක් කියලා එක ප්‍රවිශල ෙන්ඩ ඕන ඇතු ෙන්ඩ ඕන තමන් ඇතුලලා නෑ කිසි දෙ කරන්නට පටන්ගරන්න නත්තන් ඇතුලලා ppel ති ි ඩ ති ුණ ගතින ක ආඩම්බයට පත්ලාන්නයා ම හොඳ කෙනෙක් ම මෙහම කෙනෙක් ම චර දවර ති මාජ ම සව ක තින ඒ කතන්දර මැරන්ඩගියාට පස්තිනෑ ඒවා ඒවා අප අසාර්ථක භාවය සම්පූර්ණය නවත්තුවා කිය කියන්න බෑ හිත හුර කරණ් ඕන ත පුහුණු කරන්්ඩෝන ඒ පුහුණුව ආරම්භ කරන තුරු නැවත නැවතම හන්්ඩෝන පුහුණුව පටන් ගත්ත කෙනෙකුට වුනත් නැවත පුළුවන්කම තියෙනවා අලුත් කර ගන්ඩ තමන්ගේ ක්‍රියාවලිය හින්දයි මේ කියන්නේ මොකක්ද මේ කියන්ට හදන ප්‍රායෝගිකව යම් කිසි දෙයක් ඉගෙන ගත්තදයක් ප්‍රයෝගික භාවිතය අපේ මනසට ඇතුල්ලන විදිහ ගැන. යම් කිසි ක්‍රමවේදයක් ඉගෙන ගන්නවා පුටුවක් හදන්ටිගෙන ගන්නවා පන්තිකාබරයක ළමේ මේ ළම අමිට පසි වඩු මඩුවකට යවනවා ඔක්කෝම කියදලා මෙන්න ූ තමයි මෙතන්ට ගන්නන්නේ මේ වගේ කොටයයක් ගත බස් මේ ලක්ුණු කරන්න හෙමයි ඔක්කොම කියලා දෙනවා මෙන්න මේ ආනතියකට එගල හෙකතමම ක පණ්ඩෝනනි මෙතෙන්ට වත්දන්නේ මේක මෙතෙන්ට ගහන කූන්්්‍ය මේක ඔය විදිර යදිට ඔක්කොම කියලා දෙවාඒ හැම දේම දන්න මුල ධර්ම දන්න ඒක බරයදන හැටි පවා දන්න ළමය අඩුමඩුවට ගියාට එක කර්ට බෑ දැනගත්ත හැමදේම අතින් කරන්ඩ පුරුදුුවෙන්ුවෝනේ ඒ ඒ වෙලාට මේේදේ කරට ීල්ක කර්ඩු මේ ල්ක කර්ුුවන මේ ල්න් කරඩු මේක කිය මන්සට එෙන්් මේ කරන්නට නම් මේ පින්නත්තායට තේරෙන්ඩුවන ආය කිසි දෙයක් නෑ පළවෙනි වතාවද මේක මෙයාර කරන්න ගොඩා කමරුයි දෙවැනි වතාවේ පුටුව කද ගත්ොත් කොටයක්ක් දකල පුුව කදරගත්තුත් අරිි වැඩ ටික් ලේසි මොදයන්තම් පුුණුවක්තියෙන හිදා තුන්මනි වතය ව ඩීට වැඩිය මෙයාහට මතක් කෙන්ට පට න්න අතරන වතාව දි පහහායා හත යනකොට අපි කියන දැන් එයා ඒ පිළිබඳ නිපුනත්වයක් ඇති කෙනෙක් කියලා නිපුුණත්වයක් දක්ෂතාවයක් හරි එ පුුණුව ලත් කෙනෙක් ඒ මොනව සඳහාද කොට පුටුවක් කරන ක්‍රියාවලිය තුළ එයාගේ මනස යට ඉක්මට පනිවිට දෙනවා ප්‍රායෝගික කන විදිහ ගැන. ඇයිඒක දෙන්නේ දැනගත්ත මූලධර්මය එයා ක්‍රියාත්මක කරපු හින්දා. දැනගත්ත මුලධර්මයා ක්‍රියාත්ම කරපු හින්දා කොටයක් පුටුවක් කරන්ඩ ඕන ක්‍රියාවලිය පිළිබඳව මානසිකතවයක්ත්තිේ මඟකට ැබත් මුටිය යන්ට අම්ල්ලාට මානසිකත්වය තින හරි வினாச வேண்ட දෙන්නේනැතු மெறி வேண்டு ඇට குුණ வேண்டு දෙ නැතුව. ඒ කරග්, අප அம்மලට මාසික ්‍යති දැන්දිගින්දර අධින් ோනයක දැන් ඉද දාණෝන ැ මද ගින්නති න් ඕනය ව ඔක්කමටික දන්නවා. රියට වැඩ කරண்டு මනසිකාරයක් උපදිනවා. ඒ්‍රயாාවவ ஐ யே கிரியாவளலிிய කரලා புறுதுவேලා කரலாம் புறுதுලා. இහனங அ குசலைையும்ෙන් குசலய காාஸ்ட்டனය කරලා. அකුசலைையும்ෙන්, කුසලයෙන් අකුසලය ගට්ටනය කරලා අකුසලය යට කරන මේ ක්‍රමවේදය කරලා පුරුදු කරඩ ඕන. කුසලයෙන් අකුසලය ගට්ටනය කරලා එකන් එකට පහරදීලා ංචිංචි කුස ඇත්ති නන් නහතනත වර්ධනය කර අ ලොක ඇේ ැවේ මට්මටන මේ ක්‍රියාවලිය පුහුණු කරලාතිෙන් ඕන. එතකට ඒ ක්‍රියාවලිය පළවිනිවතාවවිදි කරාණන් දේනිවතාවදදි කරාන්නන් උමනිවතාවදි කරණන් හතරනිවතාවදි කරාණම් ඉට පස්සේ. ඒ කරන්ඩ ඒ තරන් අමාරුවවෙන්නේ නැහැ ඒ කරඩ ඒ තරන් ඉට පස අමාරුවන්න හැබැයි හරියටම වෙලාවට අපේ මනසට ඒ පනිවිේදින ඔන්න අකුසල නැගීගෙන න්නේ ඔන්න කුසලේ ප්‍රබලව වගෙන යන්නේ මේක නැති කරන්න තිය ඒක්කාම ක්‍රමවේද මෙන්න කුසලය ගහන්් කියල කුසලයත් මතක්කෙන කුසේ වර්දන ක හැි මතක්න චිරතතින කුසලේ ි කරඩු දක්කන ිහිිරනකොට දැම් ප්‍රමාණවද නැද්ද කියලත් මදක්කෙනවා ඒක කරන්ඩ පුළුවන් තත්කට එනකං. තමගේ හිත ක්‍රියාත්මක භව යන ැවුුණු බැරි වුනා කියලා දැනගන්නවා. ඒකන්ද මේක ජීවිතයට එකතු කර්ඩෝනය. ඒකට කුසල් කකසල් පිරිබඳ දැනිමත් යෙෙනන එකන එකට විරුද්ධ. අකුසල් කියල තරහා යිරිසියාව ක්‍රෝධය වෛරයමාන්‍යය ගිජුකමගේ තියෙන අකුසල්වට ප්‍රතිවුද්ධ කුසල්මනොද කියෙලත් අපි දැනගෙන තියාගණ්ඩෝන ඒව කට පාඩන් කර ගඩෝනේ. ඉනඟට දෙවැනි කාරණාව තමයි මේකෙන් ැරිවෙනට මංකව බැරි වෙනෝ කියලා දැනගන්නවා කියලා. මේක හරිගිය නෑ මේ මං කොච්චර කරත් මට මේ ල කලු ඇන ලකු ඇන ගලොගන්ඩ පුලුවන්මක් ලැබන. හරි ඒ වගේ මංකොච්චර කුසලෙන් හිතට පනිවිලදට හැදුවත් මේ අකුසලේ යට කරගන්නඩ පුලුවන්ක ලැබුණන අකුසේ ජයග්‍රහණ කල තිය ඒක ක්‍රියාත්ක වුණනා. අන්න එහෙම වෙන අවස්ථා තියන බව ධර්මය තියෙනඒ ප්‍රායෝගකත්තය මේ සූත්‍රය එතාම ප්‍රයෝග සූත්‍රය ප්‍රයෝගක ක්‍රියාකාරකමකට අන්ඩ පුළුවන් සූත්‍රයා එහම උොත් ඉරි පසෙ කර්ඩ වන දේ ගැන සම්මා සම්බුදුරජන් වහන්සේ දේශනා කරලා තින විදිහ සත්යේගේ මලකුණක් නැතැන් අපිතු මොක අපේ මලකුණක් කියලා කරය එල්ලගෙන පාරක යන්්ඩ උනොත් මොකද වෙන්නේ මලකුණක් කරේ බැඳගෙන පාරකයන් සිද්ධ වෙන කෙනෙකුට පලවවෙනිීමම්ම ගත්තොත් අ එක කියන්නේ මේ උපමාවල් එක්ක අපි හැඟීම් හදන්ඩෝන එහෙම තිබොත් මුණුවද හිතෙන්නේ කියලා ඇැවලියීමම් උපමාදේශනා කළ තියෙන්නේ ඒ උපමාවත්යෙක් ඇතිවන හැඟීම් මුුණද කියෙන බලාගණ්ඩ මොකද ඇතිකරගතයුතු මානසිකත්ය පිළිබඳ ඇඳලා පෙන්න්නට පුුවන්කමක් නැහැ. වචනයෙන් විස්තර කරනකොට වචනයෙන් විස්තර කරන්න බොහොම අමාරු දෙයක් හැඟීම ඒ අර නෙල්ලි ෙඩියක් රස කියලා දෙනවාගේ විශේසිෙන් උපදවාගත්ත නැති කෙනෙකුට කියලදන්න බෑ ෙල්ලි කාපපුගෙනකට ෙලි ර කියකට කියලද දෙයක් නැහැ ඒ වගේ. මුත් ෙිකාබු ැති කෙනකුට නෙල්ිරස ගැ කියන්න ගොත්තිත්තයි කියන්න්න ද ඇඹුල් කියන්ට ද පැනිිරහයි කියන්නටද මොනුවත් කියට බෑ ඔක්කොම එකතු එච්චක් එක එහෙනම් නෙල්ලි ගැන කියල දෙනවා වගේ එකක් තමයි හැඟීමක රසය හැඟීමක ක්‍රාකාරිත්තය කුසල හැඟීමක දැනෙන ආකාරය අත්තින්ද නැති කෙනෙකුට ඒ හැඟීම ගැන විස්තර කිරීම කොච්ච රමාරු එකක් ුදුජාන් ම තුල මු දලති දුජාන් වහන්සේ එස් යදට විස්තර කරලා දිරතිනවා යම් අනුමාන හැඟීමක් ඇතිකරගඩ අන්න ඒ අනුමාන හැඟීම ඇතිකරගෙන ඒ වර්ධනය කරගෙන යනකොට තමයි ඒ ප්‍රත්්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තියෙන්න්නේ. ඒවගේ මේ උපමා ඒකට බලමු අපි දෙවනය කර දිලතින උපමාව මොකක් හරි කුණක් මලකුණක් ඇගේ බැඳගෙන යන කෙනෙක් අපි කෙලින් අපි මනුස ශරීරයක් එහිතම. මලමිියක් ඇ ඇගේ කරේ එල්ලගෙන යනවා කෙනෙක්. පලවෙනි එක තමන්ට එක ගඳයි තමන්ට පිළිකුලයි තමන්ට ප්‍රයෝජනයක් නෑ තමන්ට අප්‍ර සන්නයි. තමන්ට බය උපදිනෝ. ඉඟට අනුන්ගේ පැත්තෙන් ගත්තවත් අ අනුන්ට තමනුත් එක්කම පිළිකුලයි. අනුන්ටත් බයඋපදිනෝ. මේක නිරස්තක දෙයක් කියලා දයිනවා. අනුන්ටත් ගඳයි මේ වගේ ප්‍රශ්නකොඩත් තියනවා. හරි ඒ වගේ ඒ? අකුසලයට යට වෙච්ච පුද්ගලයන් පිළිබඳව මේ අකුසලයට මාව යට උනොත් යම් හයකින් කියල මිහි කරන්න කෙනවා. මලකුණක් කරය එල්ල ගත්ත කෙනෙක් වගේ කියලා. ඇයි පලන ක්සට ට ද ති න දැක්ුස විර්කයක් හ ර හ්ඩ න බනි ැතකාමවරද ඇස ුවනඒ එකදිගට එක දිගට එකදිකට විතර්රකයක් කෙනවා. ඒ එන විතර්කත් එක් කෙනෙකුට අදහසක් කෙනවා ඔවු මම කොහොම හාරි කරලා. ඔවු මම, ඕහමහරි කරලා මේකෙන් ගැලවෙෙන්ඩෝනයහි කියලා. මේකෙන් ගැලවෙන්ඩෝනි නොට හිතන්ඩුවන ආකාරය තමයි බැරි වෙලාවක්වත්ක මගේ හතින් ක්‍රියාත්මක භාවයට ගියොත් මළමිනිිය කර එල්ල ගත්ත වගේ වෙනවා ඇයි පලවෙනි එක පාපයක් අකුසලයක් උුණනහම ඒක විපාක ලැබ කිය තමන්ට බය අන්වන් මරඩමිනිය එල්ලගත්ත කෙනා බය. තමන්ටම තමන් පිළිකුල්. ඒරුුණට පස කාරණරණ සමහරය මේ කතා හෙමත් කියෙන මට මාව පිළිකුල් වෙලා යනක්ළ වැරදි වෙච්චා අය තමන්ටම තමංග පිළිකුල් මට මට මං ගැනතියන කළ කැරීමක් කියලාෙන සමහරය හරි එන තමන්ට තමග පිුල්ලපතින හරි මලමීඇල ගත්ව වගේ.ඒ එක බරයි ඇත්තම වැරද්දක් වුණ හම ඒ වැරදදිෙහිද බොලුකු බරක් තියනවා වැරදි කරන්න නැතිය හරි සහැල්ලුවෙන් ජීවත්වයන තරවාරයේදී වැරදිකරපු අය ඒ බර උස්සගෙන නවා එන මලමිණී බරතියෙන. ගඳයි අපි දන්නවා අකුසල් ගඳයි කියලා එක හැමතැනම පැතිරෙන ගඳක් තියෙන දෙයක්න එකන්නේ කටින්කට මුයිම්මුව ප්‍රදේශයෙන් ප්‍රදේ, අපි ගැන දන්න ක්කෝම කිය පටගන්නවා යම් කෙනෙක් ප්‍රසිද්ධ යම් ප්‍රමාණයක් යම් කෙනෙ ප්‍රද්ධ යනෙන නිවස කරෙහි විරාගෙනනා නිවසට යාර් නි ග්‍රහර පරගන්න ගම ප්‍රද්ධ කෙනෙක්ට යාගේ වැදක් නොත් ගම පුරාක පැතිරල්ලානවා රටේම ප්‍රසිද්ධ කෙනෙක් නම් වැරදක් ුණොත් රට පුරාම වේග එක පැතිරයනවා ඉතින් ඒකත් එක්ක ලොකු ගඳක්ම් ලොකු අප්‍රසන්න භාවයක් ලොකු පිළිකුලක් උපදනවා ති එනකට අනුන්ටත් ඒ වගේ මයි අනුන්ට පිළිකුලයි මේ වැරදි කරපු කෙනා. අනුන්ට බයයි මේ වැදි කරපු කෙන ගැන. කාම වර්දවා හැසිවිච්ච කෙනෙක් මන්ඟ නිවසට ආව හොන්දරපු දන්නවනන් ඒ වගේ කෙනෙක් කියලා ස්වාමියයා හෝ භාරයාව බයපද්දවා ගන්නවා තමන්ගේ සහකාරයා හෝ සහකාරය පිළිබඳව මේගේ තැනත්තෙක් මෙතට වදගන්න හොඳන මේගේ මේ වගේ පුද්ගලෙක් මේ වගේ ස්ත්‍රියක් මෙතෙන්ට වද ගන්න හොඳනෑ. වෙච්ච හදම රහවතන්ට වෙච් හදම ෙන්ඩ පුළුවන්ගේ බයපද්ද ගන්න පිළු දවා ගන්නවා. ඉතින් අනිතයටත් බරක් පුද්ගලයා දැකීව පවා බරක් ඇඒගේ වෙච්ච අය ඕන තරඟඉන්නවා එකැන හංවඩුග හෙක්්චයින්නවා. මෙයා හොරාය මෙයා සල්ලාලයාය මෙයා බේබද්ධය, මෙ වැඩකට නැති පුද්ගලයක කියලා ඔය එන කෙනා ආවත් එම කෝච්චයට අහුනා වගේ කියලා මෙයා බොහෝම කියෝන කෙනක් මේග ගැලවිලා ඉන්ඩෝනය කියලා හැම්බලේම චරිත හඳුනගන්නවා. අන්නහම චරිත හඳුනගෙන අපි මොකද කරන්නේ ඒ චරිතවලට අනුව අපේ ජීවිතය දීවිත ගොට ගහගන්න අ ඉතින් එතකො දැන්න්න වැරදි කර වැද කරන් යන කෙන තේරුම් ඩෝන ට මලමනිියක් එල්ලගත්තා වගේ තමයි මගේ චරිතය අනිත්තය හඳුනා ගෙන ම පිලිකුලට ලක්කරනවා මංහින්ද බයපදවාගන්නවා මටත් මා පිළිකුල් වෙනකල අන්න ඒ හැඟීම් ටික. මේ අකුසලේ මගේ අති ක්‍රියාත්මකුණුත් අන්නන්නේ කර කියන්නේ ආදීනොමෙන් හැකිරීම කියලා. මේ අකුසලේ ක්‍රියාත්මකුණුත් මට වඩ තිනදේ මට වෙනදේ කියලා ආදීනොමෙන්හි කරනවා. අන්න ඒක තමයි දෙවනි පියවර පලවැනි පියවර හරගිය නැත්තං ආදදි නොන්දඇටමෙන් හිරනොවාගේ අන්න ඒ ආදීනෝමෙනහි කරනකොට අර අකුසලය අපේහිතෙන් හිමීම් බැහැලෑනොයන්ට. එතකොට දෙනික්‍රමේ ප්‍රයෝගිකයි පලවිනිකම මේ ප්‍රායෝියි පලවෙනිකමේ බැරවුණොත් දෙවනික්‍රමයට එන්නේ. එහෙම කරලා අධැකීම් ලබ්ඩ අන්නම පරණ තැන්ට යන්්ඩයියන්නේ පලවනිකේදීත් මේකක්ව මේ මනසිකාරයක් විදිට මගේ පැත්තිෙන් සකස් කරන්නඩ ඕන ක්‍රියාවලිය අධදැකීම් කරඩ ඒ අධදැකීම් කරනවා කියලා කියන්නේ අකුසලයක් එනකොට ඒ අකුසලේ ක්‍රියාත්මක භාවයට යන්ට නොදී. අකුසලයක් එනකොට ඒ අකුසලේ ක්‍රියාත්මක භාවටයට යන්ට නොදී වලක්ව ගන්න ආකාරය පිළිබඳව වලක්ව ගන්න ආකාරය පිළිබඳව අපි හැම්ම වෙලාවකම මෙනිහි කළ යුතුව තියෙනවා කොහොමද මම් මේ ක්‍රියාත්මක භාවයට අන්ට දෙ නතුව වක් ගන්න ොද ම මේක ක්‍රියාත්මක භාවයට යන්ට දෙන්න නැතුව වලක්ව ගන්නේ කියලා හැම වෙලේම හැම වෙලීම මෙ කළයතු තියෙනවා. ඉතිං ඔය විදිහට ආදීනෝ දැනගණ්ඩෝන හැම එකකම. මලමිනික් කරේල්ල ගත් හම ඇතිවන හැඟීම වගේ හැමවෙල ඇතිකරගෙන ඒක ක්‍රියාර්මක භාවයට අරගෙන ඒක අත්දැකීමක් කරගෙන අපේ මනසින් එක නැගිල යින්්ඩෝ නෑ අපේ මනසි නැගිල එ්ඩෝනෑ මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි මේ එක වෙන්නේ කියලා. මනසං එක නැගිලයින දිට හදාගණ්ඩ ඕනෑ එම හැදුවේ නැත්තං මංහිතන්නේ අපිට ගැටලු කාරී තත්වයකට මුණ පාණ්ඩ සිද් වෙන ගැටු කාරිතත්යකට මූුණ පා් ද් දෙෙනවා එෙම දාගත්තේ නැත්තං හොඳයි දැන් මේ ධර්මයතින ප්‍රායෝගිකත්වය බලන්ඩ මේක තරරියන්න කළ සහල්ල බුදුරාණ වන්සේ දේශනා කරන මේක තරන්න තීලවති නම දෙකම කරාදන් අකුසලය ආවා අකුසල විතර්ක ආවා උසලය ඒ එක ගට්ටනය කළ නවත්හන්ට උත්සහ කලාා ඒ හරිගිය නැහැ ඊට පස්ේ මකත කරේ ආදීනව ොදට මෙහි කරා එහෙම වෙන වෙලාවල්තියනවා අපිත මුොකු රාගාධී කෙලිස්ර්මයක් ඇවිලා තියන කෙලා එකවට පස්සේ අසුබයමිනිහි කරාමිනිකරක් කලක නොද්දට ප්‍රබල මෙනිහි කර නමු හරිගිය එක එකනෙ ං අසාර්ථකයි සුබැගගේීමම අිබවා අන්ඩ බැරිුුණ කියෙ එක ඒ තේරම පස දන මේ කරම මේ වැද කොත් එහෙ මට මේ වගේ නිින්දා පහසරෙන් දිද වෙනවාම වෙනවා ට ක්කො මේ විදිට මිනිස්සුමා පිල්ිකුල් කරනවා මගේ ගෙදර අයමා පිළිකුල් කරනවා මාව දැන්තින පිළිගැනීමට සම්පූණය ැතිවෙලා යනවා ඉතින් ඔ විදිහට ඔක්කොම් මෙනහ කරා ඒ මෙනෙහෙ කරපු හාම කුසල හැඟීම මගේ වර්ධනය වනා වර්ධනය වෙලා මොකද කරන්නේ නමුත්වෙන්න මේ වගේ හැඟීමක් කාවා වෙන දෙයක් වුණ දෙ ලැබේෙන අවනම්බුවක් ලැබිද්දෙන් යන අපායක ගිය දෙෙන් හොම හැගීම් නැද් බලට සමහර තරහා ආවට පස්සේ. සමහර කුසලයන් වගේම සහර විට තරහා ආවට පස්සෙ කෙනෙක් ගැන මාව යනපාය ගේදි මං ඔය අස්සයාව විනාස කරල දාආණ්ඩෝනේ මං එකෙනාව නැති කරල දාආණ්ඩෝනේ ඒවගේ අදහස් එනවා. ඒගේ අදහස්න්නේ මොකද දෙවැනි පියවර සාර්ථක නැතිවෙන තරමට ම කුසලේ ප්‍රබලයි. කොච්චර මෙිනිහි කර තාදීනව දෙ එන වෙලාට බලාගන්නවා දැම්මටක කරන්් වෙලා තියෙනවා මගේ අතින් ඕනතරම් කියලා ති නොහම මේ දැන්මට මේ කරන්්ඩ වෙලා තියෙනවා එ දෙ ලැබෙන විපාකයක් ලැබේවි කියලා මහා මෝඩ තීරණයකින්නවා. මෝඩ තීරණය කියලා කියන්නේ ලැබ කොච්චර ප්‍රබලද කියලා දන්නේන හැ අපාගාමී ජීවිත කොච්චර නං දුක්වෙදිනවද කියලා දන්නේ නෑ මේක හරියට නිකං කටුවත්තක් අල්ලගත්ත කෙනෙක් වගේ ඒ ඇනි අනි අල්ලගෙනවා එක තින ලස්සන මලක්කින්ද. මේකට අපි උපමාවසයෙන් මේ වගේ කක්කයන්නේ රිදිරි රිදිරිදී අල්ලගෙන ඉන්නවා අන්න ඒ වගේ අපේ මේ ජීවිතය තියන සමහර අකුසලයන් අපිට මලක් වගේ දැනවා හැබැයි කටු ඇනෙනවගේ ඇනෙනවා ඒ ඇනදේ ගැන අපි මෙන කරන්න නැහැ ඉතින් ඒක හොඳට මෙනහිකරොත් අසය ක්‍රියාකිරීමයකුසලය ක්‍රියා කර මට ලැබෙන පුංචි සැපය අර්මාල වගේ හැබැයි ඊට පස්සේ ඒක ඒක ලබා ගණ්ඩ විඳන විදිල්ල අර්කටුඇයන අත වගේ. ඉතින් මේ ආදීනවමහහි කරමින් ඔය කියන තත් තත්වට අපි පත්ෙන්ට ඕන ඒ පත් නොත්තම අපි පුළුවන්කම තියෙන්නේ ජවිතයනි වැදි කරගණඩ. එහෙමත් බැරි වෙන වෙලාවක ඉළඟට කරන්න වන දේ ගැන සම්ම සබදුරජාණන් වහන්සේ දේශනාවේ සහන්කර තියනවා හරි අප රුදේවල්ලේ මේකනික් මෙට මෙම උදාහරණය ගැනමගින් සල කියෙල ඉන්නම්. ඇස්තක ඇරගෙන ඉන්නකොට යමක් පේනවා. පේනෙක නවත්න්න එක්මට හැ හණඩෝනේ ඇතක වහපු ගමන් පේන දේ නැත්වයනවා. ඒවගේම අපේ මනසිෙන් අපි මොකද කරන්නේ විතර්ග පහළ කරන්න පටන් අරන් තියෙන්නේ. පළවෙනි පියවර හරිගියත් නෑ දෙවනි පිවර හරගියෙත් නෑ. ඉතින් උත්සාහත් කරා මේ සැරේ අසාර්ථකයි, අසාර්ථකුණට පසේ තාම විතර්ක පහළල වෙනවා එකයි මේ අසාර්ථකයි කියලා කිය ඉවරක් නතව විතර්ක නවතිලා නැහැ අන්න ඒ වෙලාවටවෙන්න මේ දේවල් කරනවා අප කතන්දරයක් හදනු මේ වගේ මං කාට හරි ගහණ්ඩෝන කියලා විතර්කයක් මට වෙලා තියෙන්න්නේ හොඳට බණින්ඩෝන අහවල් තැනදි හම්වෙලා බනිින්ඩෝනැ කියලා මට උදේම සිතුවිල්ලක්කැ වෙලා තියෙන්නේ අන්න ඒවගේ වෙලා එමනත්ත රාධි කලිස්ාර්මයක් ගැනුන ඒව කතන්දරයක් හදනු ෙනෙක් හම්ේ විදදි ගැන තදරය කතන කියන මංගේ හිතේ අපි බලුුවර කලින් කිවේ දිී ම හාවාල් තැනද හවලලාට ගහ්ඩයි ඉන්න නැතම් බණින් හොත්තට බයින්නන් කියල තාන අද හැන්දාවේ කතන්දරේ කොහමද කිය බලන්න මොකද කරන්නේ මම එතෙන්ට යන හැටිය මංයාට බනින හැටී එහෙමකිනොට එයා මට මෙහෙම කියවී එහෙම කිනොකට මම මෙහෙමයි කියන්නේ එතකොට ආය එයා මට මෙහෙම කියනවා එතකොට මං මෙහෙම කියනවා කියලා මේ සිද්ධියර් පිළිබඳව චිත්‍රපටියක් බලන වගේ කතාවක් අපේ තුළින් නිර්මාණය කරගෙන ඒක තුළ රැදි ැඳදී ධත්මටි කකාන්න. රි එයන න් ආසාාවක් තෘප්තිමත් කරගැනීමක් පිළිබඳවන ඒත් මෙනහහි කරන්න පට ගන්න මෙන්න මේ විරතමයි මම මේ වැඩ පිවල හදා ගන්නන්නේ මෙතැ නිතමයි මම මේ මේ විදිරතමයි මේ තුප්තිමත් කරගන්න කියෙලා ඒ තෘප්තිමත් බාව සිද්ධ කරනවස්ථාවන් ගැන නැහත නැවත මෙනහය කරනවා. එන්නඒට න සිද්ධියක් මෙනහය කරනවා කියලා හරිද? න්න සිද්ධ මිහිරට මෙිහිකරන්න මොකද වෙන්න අකුසලය සිද්ධ කිරීම පිළිබඳව තියෙන ප්‍රබල හැඟීමේ ලොකු වර්ධනයක් සිද්ධ වෙනවා. ඒහින්ද බුදුජාන්සිේ දෙශනා කරන තුන්මනි පියවරදියටට ඔය සිදධියයටයන්ටපා කියලා. කෙනෙකුට ගහන්්ඩ කියලා හිතාටන කී සරයක් හිතන් ගහ ලැද. කෙනකුට බයින් ඩෝන කියලා හිතාහිටන කී සරයක් හිතන් බැන ලැද්. හ බැවාැ ඒ අන්න ඒ කතාව නවත් අඩ. හිතත් එක්ක කරන සිද්ධිය සිද්ධකරන්න් ස්සෙල්ල සිද්ධ වෙන මේ කලින් පූර සූදාන මක්තියනවා අන්න ඒක එනකොට වෙනක් මතක්කරගෙන. බුදු හාමුදුරුව ගැන මතක්කරගෙන නැත්තම් වෙනත් අරමුණකට හිත යොමු කරලා තමන් කැමති වෙනආ අරමුණතියනවා දරුව ඉන්නවා දෙමපියෝ ඉන්නවා තමන්ගේ ශාස්ත්‍රයන් වහන්සේ ඉන්නවා තවත් මොුණහරි වෙන අරමුණුව ගත්තින. අරක නැගිලා හිතෙන් ඇවිල්ල ංක හ්ඩන මෙෙන ඇතදදි මෙහම තමයි ගහන් කලලා සිදධිය හදන කොටම කපතිවුරුද්ද දෙයක් නෙවයි අර්කයන්නේ සමාජ යම් කිසි කතාවක්තියවා තරාගයායටට පස්සේ දහහිදන් එකට ගයිඩ කියලා එක න් දහ ග කල ති දහහිද එකට ගන්න වෙනවා හිතන් ඩුවනේ එක පුරතු කරල ති දහයන ට හතහය පහතරක තින් හිතන් ු හිතර ඒ එකක කියන්නේ එකදක තුන හතර පහය කියනවට වැඩිය යම් කිසි ආසයක් තරන්ඩෝන. ඒතර තදට ආපු වේගය දරාගන්පුල අකමතිර වෙන දෙයක් වෙන දෙයක් ව දකට හිතයොමු කරනවා කියෙන එක කයි මේ කියන්නේ හරිද තුොට තදටාපු වේගේ නවතිනකං තමන් ඉන්නවා. ඒවගේ ඒ හැම දේකදහමයි අර කතාවට ඉඩ දෙෙන් නැතුව ඉක්මට එකයින් කරනවා. අහවල් අහවල්දේ හවල් තැනති මමං හම්බෙන්නේ හල් ැදි මම යායට මේ කතා කරනගදි කියලා කතාවක් හදන අපි අන්න ඒ අයහපත් දේ පිළිබඳ මේ හැදෙන කතාව අකුසලේ පිළිබඳ මේ හැන කතාව හැදන්් ඉඩ නොදී වෙන දේකින් වාගන්නවා. හරි? එතකොට මේක කැරතිට උදාහරණය තමයි ඇස් දෙක ඇරගෙන යමක් බලාගෙනඉන්න කෙනෙක් ඇස්තික පියාගත්තවොත් යටටේදේ පේන ෑ. ඇස් දෙක විවර කරං ඉන්නකොට පේන දෙයක් ඇස්තක පියාගත්තවොත් පේනි නෑ වගේ මෙයා අ එක පාටම හිතෙන් වහනවාක. වෙනදයකින් පුළුවන්ම් විශේසයෙන් කුසලයකින් කුසලයක් හරි වෙනත්්‍යමක් හරි මූලික කරගෙන අර අප අකුසල ධර්මය යාත්මක භාවට අන්ට දෙන්නේ නැතුව මතක්වන්ට දෙන්නේ නැතුව මොකද කරන්නේ වලක්වා ගන්නවා ඒක හිතෙන් වලක්වා ගන්නවාති මේක තමයි තුන්වෙිනි පියවර කියලා කියැන්නේ වලක්වා ගැනීම ඒ ඒ සිද්ධි මෙනිහි කිරින් වලක්වා ගැනීම හිරඟට හතර ඒකත් හරියන්නෑ තුම්මිනිය එකත් කරලා බැලවා ඒකත් හරියන්න දෙ බලන්ටක කොච්චර හෙසක් ගණ්ඩෝනද මේ විතර්කය අයින්කරන්්ඩ ද විර්කය සමහර විට සමහර විතාර්ක අයින්කරන්ඩ දවසක් බොහුණ වීම් කරන්නඩ ඕනෑ. ම දකරතියන සමහර භාවනාව. යෝගීන් එකදිකට භාවනා කරනකට දෙවනි දවස හැන්දෑ විතරය නර තමයි සමහරය යම් කිසි චිත්තේ කාගෘතාවයකට එන්නේ. අර දවස් දෙකම් බල්නට මටම ඇවිල කිලතිනවා හාමුදුරුවනේ. කිස්සි දෙයක් කරන්න බෑ වඩ මේ කාරණාවමෙහි කිරීම තමයි ම සිද්ධ කරණි කෙළයාගේ ලෞකික ජීවිතයේ වෙච්ච සමහර සිද්ධ අරගෙන. නැවත නවත මෙිෙහි කර කර මෙිහි කර කර මෙහිර කර අන්න ඒ මිනිහි කිරීම් වලට ඉඩ දීලා ඒහින්ද එයාට මොනුත් කරගන්්ඩ පුලුවන්කමක් ලැබන්න නමුත් ඒකට ප්‍රතිවිරුද්ධව ඒ ඒ ඒ මිනිහිකිරීම් වලට ප්‍රතිවිරුද්ධව අපි අවශ්‍ය කරන වැඩපිරිවෙල සකස් කරගත්තොත් ඇයි මට මෙහෙම වෙන්නන්නේ කියෙලා ඔතුන්වෙෙනනි පියවරත් අසාර්ථගුණුත් හෙම ඇයි මට මෙහම වෙන්නේ ඇයිමට මේ විදිහට මේකට හේතුවමකක්ද. හයිෙන් ඇවිදින කෙනෙක් දන්නවනම් ඇයිම හයිින් ඇවිදින්න කලා හිමින් ඇදින කෙනෙක් දන්නවනම් ඇයිමං හහිමින් ඇදින්න කියලා. අන්නේ වගේ මේ සිතේම හියෙන් සිතුවිලෙන්ට කාරණාමකක්ද කියලා හොයෙනවා. මේ සිතේ වේගවත් සිතුලෙන්ට කාරණාමකක්ද කියලා. එවගේ මේ සිත හැකිලෙන්ට හේතුවමකක්ද. මේ සිත නොසන්සුන් වෙන්ඩ හේතුමකක්ද හරි අන්නේම හේතුව හොයෙනවා හරියට හයෙන් ඇදිිෙනෙක් මං හයෙන් ඇවිදින ඇයි කියලා දැගෙන ඇවිදිනවා වගේ හිමින් ඇවිදිනෙනෙක් මං හිමිින් ඇවිදිලා ඇවිදින්නේෙ ඇයි කියලා දැනගෙන ඇවිදිනවා වගේ හේතුව හොයලා අන්න ඒ හේතු හේතුව නැති කරන්ට උත්සහ කරනවා එක තමයි හතරවෙනි පියවර. ඇම් වෙලේෙන් බලනවා මගේ මේ ජීවිත මොන පැත්තකටද යන්නේ මේකෙන් වලක්ව ගන්ඩ මට මොකක්ද කරන්න පුළුවන් කියලා ඇ ේ මකද කරන්නන්නේ මේක වලක්ව ගණ්ඩ වැරදි පැත්තට යන්ට හේතුව මොකක්ද. කිය ධර්මාණුකූලව හේතුවහයනවා. සමහර දේල් ගැන ප හිතුවත්ේ මට පිතමකට කෙනෙක් ගැන. අනිත්තායට වැඩිය තදිීක් දැනට පටන් ගන්න. අනන්න තෝට කල්පනනා කර ඇයිට මෙම දැනට පටන්ගමයා. මගේ හිතෙන් මංමාව සන්තෝසයෙන් ආශ්‍රය කරලා සතතුට විද ද ද හි දලා. අන්න ඒ නැවත නැවත මුලාවෙලා ආශ්‍රව කරණකට ෙන ආස්ත්‍රව උපදිනවා කියලා ඇතකොට. එතුර මේ කාමාස්ත්‍රවයක් බලවත් වෙලා තියෙ ඒක බලවත්වුණට පස්සේ ආශ්‍රවයේ ස්වභාවය තමයි මත්කරණ ගතියත්ති න කරන්න මනුවද ඉන්න කොහෙද වෙන්න මනුවද මුළුවත් මතක් වෙන්නේ නෑ. කරන්න මනුවද ඉන්න කොහෙද වෙන්නේ මනුවද කිසිීම දෙයක් මතක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ආස්ත්‍රවයේ ස්වභාවය. හරිද. එතකොට මෙන්න මේ ආශ්‍රවයන් දුකර ගැනීම පිළිබඳව අපි හැම වෙලාවකම ගණ්ඩෝන ලොකු උත්සාහයක්. එතකොට මේකට හේතු ආත්‍රව කියල හෙනම් ඒ උත්සාහය ගන්න හේතුව ආශ්‍රව කියල දැනෙන්ටවන. ම මත්වෙලාවගේ මට මේ වෙලා තියෙන වෙනමෝකක් වත්නෙවෙයි ඒ දේ ගැන නැවත නවත නැවත නැවත මෙෙනෙහි කරලා ඒ දේ නැවත නවත ආශ්‍රය කරලා තමයි මට මේක නැතුව බැරුව ගිල තියෙන්නේ හැබැයි කැ ත් ගේ ත්‍රක දවල් වග ටික ැනක නැති වෙලාගගේ දැම්මම් මේ එකකෙන් පීරාාව දින් ට න්න දැම්ම මේ වර්තමාන මන් බොහම දිරිදි ඉන්නේ මට රිදෙන්නේ ආශ්‍රවයන් හින්ද. තන්නාව හින්ද. ඒ තන්න්නාව අයිගුණානම් මට හිදෙන්නේ නෑ එනම් හේතුව තේරුන් ගන්න. තමන්ගේ පැත්තෙන් හේතුව තේරුන් ගන්න මෙන්න මේ ේතුව හින්දයි මට මේ වගේ ප්‍රශ්න වෙලාති ෙන්නේ. නැති කිරීම තේරුම් ගන්න. අන්නේ නැති කරන මාර්ගය තේරුන් ගන්නවා. හරි? අන්හෙම හේතුව දකින නුවන පහල වනහම ඒක නැති කරන දේ දකින නුවන තමන්ගේ තුළින් පහල වෙන්්ඩෝනෑ.ඒවගේ නැති කරන ක්‍රමවේද තමන් තුළින් දැනගණ්ඩෝන එකට අපි කියන්නේ නුවන තිෙන්්ඩෝනය කියලා. නුව තියන්්ඩෝන කියලා කියන්නේ එක ඉතින් අන්න ඒ නුවන පාවිච්චි කරලා අපිටඒ අවශ්‍ය කරන කරුණු අනුව මෙිනිෙහි කරලා මොකද කරන්්ඩෝනෑ තමන්ගේ පැත්තෙන් ඒක. කරඩ ඕන දේ තමන්ගේ අභියවෘදධය සඳහා කළ යුතුදී අ්‍යවාර්යෙන්ම කරනවාය කියලා තමන්ගේ පැත්තෙන් ලොකු අධදිෂ්ඨානයක් ගඩුට මෙ දැනගන්න අයට මේවාගේ වටිනාකම මෙච්චරයි මෙපම නයි කියලා කිය වර කරන්න පුලුවන්කමක් නෑ. මේ විදිහයට ඒ හේතු දැනගත්ත හම නැතිකිරීම දැනගත්ත හම ඒ හේතු නැති කරන ක්‍රමවේදය ගැන චතුරා සත්‍ය ධර්මයට අනුව අපි බහෝ කතා කරලාතියවා තයි චතුාර් සත්‍ය ධර්මයට අනුකූල සිතුවිලි අපට පහලවෙන්නේ පාලය දක්කිනවා පලය හරියට තේරුම්ගන්න ඒකට හේතුව තේරුම් ගන්න නැතිකිරම තේරුම් ගන්නවා නැති කරන්න ක්‍රේ තේරුම් ගන්න පාලය තේරුම් ගන්න හේතුව තේරුම් ගන්න නැතිකිරීම තේරුම් ගන්නවා නැතිකිරීම ක්‍රමවේද. එතකොට මේ හතර අපේ හිතෙන් වේගවත්ව හරියට වෛද්‍යවරයෙක් ලෙඩක් ගැන විමසනකොට ඒ ලෙඩේට ලෙඩේ හඳුන ගන්නවා හේතුව හඳුනගන්න හොකරන්න පුුවන් කක හඳු න්න හොඳ කරන ර්ග ෙන්ම යික හඳනාගන්න. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙන්්ඩෝනේ අපේ ජීවිතය කොහොම හරි කරලා අවශ්‍ය කරන කඩීමට ලක්කරගණ්ඩ. අවශ්‍ය කරන කඩීමට යන්ඩ අපිට පුළුවංකම තියෙන්න් ඩෝනෙ හේතු හයාගෙන මනසයි සකස් කරලති යන්්ඩෝනේ අපිඒ හොයාගත්ත හේතුන් අපේ ජීවිතයට එකතු කරගන්නවා කියලා කියන්න පින්නත්න්නේ අර ක්‍රියාවලිය මං හැමදාම කියන ක්‍රියාවලිය අත්දක් කින් දෝන ඒවා ටික් අරි වැඩ ි සංකීර්ණ ගතියක් තියෙන වැඩේදී ඒකයන්නේ නමුත් මේ අපි කරලා තියෙන වැඩක් මං කියන්්ඩෝන එක නැවත වතාවක් ගින්නක් කියෙනවනං ඈතින් ලැව්ගින්නක් අපි දන්න හොඳටම මේ ලැව්ගින්න අපේ හිත එක පාරටම පලය හඳුන ගන්නවා ලැවගින්නක්ෙනවා කිය අතීතයේ ගින්දරය තියෙන භයානක්කම දන්න හින්දා. ඒවට මේ ගින්දරට හේතු අන්නල කොරල් කොළ අන්නර රොඩු කිය අපි දැනගන්නවා. ඒවිතරක් නෙවෙයි මේ ගින්න නවත් අ්ඩු පුළුවන් කියලා දැනගන්නවා ඒවිතරකුත්නෙවෙයි මේකට කරණඩුවන දේවැලි ගහණ්ඩුවනෑ වතුර ගහණ්ඩුවනේ කියල දැනගන්නවා ඒවක්කෝම අපිට එක්ක් පාරටම අපේ මනසට සංඥාවන් ව විදිරෙනවා. එක පාටම අපේ මනසර සංඥාවන් විදියටෙන. අන්න ඒ සංඥාවන් විදිහට එන ගතිය අපේ මනසේ හැදුනෙ කොහොමද ගින්දර අත්දැකීමක් කරගෙන ඉන්න හින්ද. අපි ගිින්දර පාවිච්චි කරනවා භානක ගින්දර පවිච්චිළ ප්‍රයෝජනවත් දෙවල් කරගන්නවා.ඒවගේ ඒක අදදැකීමක් කරගෙන තියෙන හින්දා. කිසිීම කිසි ගැටළුවක් නැතුව, අපි අපේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න. නිර්මාණය වෙනවා අපේ හිතේ කිසිම කිසි ගැටළුවක් නැතුව හේතුව එහෙනං. ංචි ල තිබ නැති පසුකාල නො මේ හතර ආකාරයක ක්‍රියාකාරෙත්ව ය චතුරාර්ශත් ධර්මයට අනුව අපේ සිතෙෙන් නැගැට පටන්ගන්නවා. අන්න ඒ විදිට හදාගත්ත හම තමයි ඔන්න ඔය හේතු හොයාගරන්නවා කියලා කියන්නේ ඇයිමං හයෙන් ඇදින්නේ ඇයිමං හිමින් ඇදින යි ඒ වගේ ඇයිමට මේ තර ගිලතින්න ඇ ඇයි මේ බොහොම බර සංකල්පනාට ඇති වෙලා තියෙන්නේ. ඇද කත්ද මේ වෙලා තියෙ ක කියලා හුඟක්කාය කියෙන මට මුුව වෙලාද කියලා මංවත් දන්නේ. මට මුුව වෙලාද කියල මංවත් දන්නේ කියලා කියනවා. එතකොට අන්න ඒ මනුව වෙලාද දන්නේ මංවත් දන්නේ කිය කියන වැඩපිලිවෙලා. මට මනුව වෙලාද කියලා මංවත් දන්නේ කියන කාරණාව ලැජ්ජාවට කාරනාව බෞද්ධයකුට. කොටන හරි තැනක ගොඩාක් බොලඳ වෙලා එවිදිර කියනවා. හ කියන ේදක කියන මට මොවලාද කිය න්දන්නන්නේ මට පුදදුම තරහ කියලද මට මොවෙලාද කියලා මදන්න මට මොවෙලාද කියලා මන්දන්න ලැජ්ජාවද නැද්ද බුදුරජාණන් වහන්සේ හැම දේම දේශනා කළලා යද්දී. මට මොනුවවෙලාද කියලා මන්දන්න කියන වචන ඉතාම නින්දිීත වචනයක් ඒ නොවිය යුත්තක් ඒක අපේ තුළ බෞද්ධය තුළ නොකිවිය යුත්තක් නොකිය විය යුත්තක්. එක කියවැඩ බෑ අහේ තුළි. ඒමොකද හැම හේතුවක්ම අපි දැනගෙන තිේෙන්ඩෝනෑ දැනගන්ඩ අවශ්‍ය කන සියලුදේ සම්මා සබදුරජාණන් වහන්සේ ලෝකෙ කෙරි අනුකම්පාවෙන් දෙසනා කළ තියෙනවා ඇතින් හෙනම් ඔය පියවර අපේ තුළ නිර්මාණයකර ගණඩ ඕන නම් පළවෙනිි පියවර අකුසලය කුසලෙයින් සන්නද්ද කුසලේ සන්නද්ධ කරල කුසලේ වර්ධනය කරලා අර කොටයකා තියෙන ඇනෙ වගේ එක ගලෝ ගන්ඩ පුංචි කුසල කුසලේ නැවත නැත නවත නතමිහි කරල එක කල ගණඩෝන. ඒ එක බැරිවුුණොත් ආදීනොමිණහි කර්ඩ ෝනේ. හරිද ආදිිනෝ මේක උුණනොත් මට මෙහමව වෙනවා කියල මළමිනික් කරල්ල ගත්ත වගේ කියෙන ආදිිනොමිණහි කර්ඩන. ඒකත් බැරිවුුණොත් සිද්ධි වලට යන්ඩ දෙන්නේ නැතුව මතකතියා ගණ්ඩෝනේ සිද්ධිවලට අන්ඩ දෙ නැව මතකතියාගණ්ඩෝන මෙන්න යන කොටම වෙන මොනහරිකක් දාලා තමන් කැමති වෙන දෙයක් රලා අර මතකයෙන් ආවර්ධය කරර ඒ අර්මුණට යන එක ගැන ඉඩ දෙන්න නෑ සිද්ධි මිනිහි කරන්නේ නෑ ඒක ඉඩ දෙන්නේ නෑ එක පාට මත කලලාාන මංගකට කිවේ සිද්ධිලට අනඳ දෙන්නේ නෑැ කියලා. එකත් බැරි වුණොත් හේතුවමිනිහි කරනවා ආශ්‍රව කියන එකයි තන්හාාව කියන එකකට හේතු වනේ මන් නැවත 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 තන්හාාවෙන් ආසාාවෙන් මේ දෙවල් නොද මිනිහිකිරීම කියලා. ඔක්කොම අසාර්ථක වඩ පුළුවන් කියලා බුදුරජාණන්හන්සේ දෙසනා කළ තෙන මේ ඔක්කොම අසාර්ථක වඋනොත් අන්තිමට කරන්න උන දෙතමයි තමන්ට එන අකුසල වීර්යේ මැඩ පවත්තගන්න එක හරිද මොකක්ද වීර්ය යටිතල්ල උඩතල්ලට තද කරගෙන දත් මිටි මොලෝකරගෙන මම මේකට ඉඩ දෙන්නේ නෑ කියලා ම මේකට ඉඩ දෙන්න නෑ ම මේ කරන්න නෑ කියලා දැඩි වර්රය කරගන්නට කියලා බුදුරජාන්සේ දෙසනා කළතිෙන ම මේ කරන්න නෑ මම මේකට ඉඩ දෙෙන්න නෑ කියලා දැඩිවීරයක් ගන්ඩ කියලා එ අන්න එහෙම දැඩි වීරයක් ඇති කරගත්ත හම අපිට හැමදා පස්සෙනි පියවර දක්වා ගිහාහම තමයි දැඩිවීරය යටට්ටක් කරගන්නවා තද කරගන්නවා කියලා නවත්ත ගන්න එක තම පස්සෙෙන පියවර. එතු එක අකුසලයකින් අපිහිතමකෝ කෙනෙකු සුරාපානයට පපුරද්දුවෙ ලතිනවා එතකට මේකුසලේයා පුළුවන්තරම් බැව සුරානය ආදන ිනිකරල මිහි කරල මිනිකර නැම්. රපානයෙන් වැලකීමේ සිතුවල් වර්ධනය කරගන්නය උපරිේ ත්හරය හරගන පලවනික අසාර්ථකුණා. දෙවැනිකයේදී ආදීනෝ මෙිහිකරාරාරාරාර හැබැයි එක අසාර්ථකුණ. තුන්නිකේදී සුරානය සිද්වෙන් පුළුව ැගෙන කරන මෙි කිීමට ඉඩ දුන්න සිදවලට ඩ ද ත්ව ඒ අසාර්ථක වුණා.ඇම වැරද්දුණා. හරිද ඊලගද වේ බැලුව මේක හරයන්නෑ කියලා හේතුවමනිිකර හේතුමනි කරම අ මේක ඇබැහි වෙලාතියෙන්නේ ආශ්‍රවයක් දර ැගිලතියෙන්නේ. ැතුව ැරුවෙනකොට මගේ ඇගරි දෙෙනවා මගේ හිතරරි දෙෙනවා මේ රිදීමම් නතික කරග්ඩ එම පවච්චි කරන්නේ කියලා ඔන්න හේතුමෙන් හිකර ඒ ඒගන හිතේ සා යිගුත් මේ රිදිල ොකක්වත්නෑ නිකම පහසුවමේ කයි කරඩ ලන් ආයාසයෙන් කර්ඩුනය කියලා ඔන්න අදහස් පහල වුණා ඒත් නවත්ත ගණඩ බැරවුුණා අන්නේ වෙලාවට තමයි බදුරජාන් වස දේශනකරේ වීර පුරුෂ පරාක්‍රමය යොදලා තමන්ගේ තියෙන මංගේ තියන බලය යෝදලා දත් උු තල්ල යටිතල්ලට තද කරගෙන මං එක කරන්න නෑ කියලා වීරය ගණටි කියලා දැන් සුරපානය නොකරන්න හෙම කෙනෙක් හැබැයි ටික දවසයි යන්නේ. එතැන් ටෙන්න්ඩන්න ආදීනුවෙන් හිකරන ටමන්න තම් හතරෙනි පියවරට එනකොට දැන් සුරාපානය කරන්න නෑ කියන තීරණය ස්තීරවෙනවා. තව ටික දසක් ඒගානට එනකම් බලාගෙනවා. බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ ග ට නකට සිද්ධි මතක කරන්ට සූදානම් වෙන වෙලා වෙනකොට අකුසලේ ගැ ලායන. ටික දවසක් යනකං ඒ දිට කර කරන්නවා. ඉඩ පස්ස මොකද වෙන්නේ ආදන නිි කරන මටමට න කොට අකුසලේ නැතිලන. තව ටික දවසක් යනොට අකුසල වෙනට කුසලේ මනිි කරනකොට මේකුසල නැ ලායනවා. ඒගන පලවෙනි පිවරදීම නැතිලයන. ඇ මේ වගේ හිත සංවද න . ි කාලෙින්ම්ම ටික දිනකින්ම මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ පැත්තෙන් පිරිසිදු මට්ටමකට යන්ඩ අවශ්‍ය කරන වැඩ පිරිවල තමන්ට සකස් කර ගණ්ඩ පුළුවන්කම තියෙනවා ඇති ඒක තමයි අපි ජීවිතයේ බලාපොරොත්තු විය යුතු තත්වය. අපේ ජීවිතය අපි බලාපොරොත්තු විය යුතු තත්ත්වය තමයි එන්න ඒදිහට මේ කොහොම හරි කිසිීම අකුසලකට ජයග්‍රහණය කරන්න තමන්ගේ පැත්තෙන් ඉඩ දෙටෙප කරන්න පුුවන්දය මේ මානසිකත්්‍යය තියාගන්න මේ පහම අදදැකීම් කර කර අත්දැකීම් කර මේ පහම එක පිඩක් විදිරට තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන ඉදිරි හදා ගණ්ඩුවනේ මේ පහ මතක තියාගෙන මේක ධාරණය කරගෙන පිළිවෙලකට මතක තියාගෙන ඉට පසේ තමන්ගේ මනසෙන් මේ ක්‍රියාවලි පහ කරමින් 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 පුද කරට පලිනි ැරුත් දෙවෙනි කර ද දෙනි බැතු බෙර ඒවා අපේ මනසට පරන්ට බැරි දේවල් නෙවෙයි නතයි ල්පන කලා බන්න ො හරි කාම අරමුණකට නත්ත දේශ අරමුණකට අන් නකොට මොකර ුපරමක්ක ද ඒ බැරු තව පක්රම ද බැන ක්රන බ තවය කරනවා අපේ මනස ඒ පැත්තිෙන් ක්‍රියාත්මකයි. අකුසල ජයග්‍රහනය කරන්ට අපේ මනස හඳට ලෑස්ේ හොඳට ක්‍රියාත්මයි කුසේ ජයග්‍රහය කවන්ඩ වශය දීම හදන්න පුළුවන් එනම් එහෙම සකස් කරගන්න මේ මේ පියවර පහම එක පිඩක්ඉදි තමන්ගේ පැත්තෙන් ක්‍රියාත්මක වෙන විදිහට අපේ මනස සකස් කරන්න පුලන් ඒකට කියපු දේවල් අහගෙන ඒවා ධාරණය කරගෙන තමන්ගේ පිළිවෙලකට ගලාගෙන එන දිට හිත හදාගෙන මොකද කරන්නේ තමන්ගේ පැත්තෙන් ක්‍රියාත්මක භාවයට එන්ඩ අදාල මෙනෙහි කිරීම ටි කරඩ ඕන. හරිද එ මෙිෙහි කිරීම් කරනකොට ක්‍රියාත්මක භාවයට යන විදිහට හදාගත දේ නවත නවත මෙනෙහි කිරීම් කරලා මේ ක්‍රියාවලි පහ අදදැක් කොත්තුන් අපිට පැහැ දිලිවම කුසලට යන් දෙන්නේ නැතුව හිත රැකගන්නට පුළුවන්කමතිය නෝ අකුසල විතර්කයට ඉඩ දෙන්නේ නැතුව අකුසල විතර්ක නවත්වා ගණ්ඩ පුළුවන්කමති නවා අන්න එහෙම නවත්තා ගත්තොත් තමයි අපිට පුලුවන්කම තියන්නේ අපේ ජීවිත ඉතාම නිවල් කගට පුළුවන්කම තිය හෙම කරගත්තොත් තියක කරගත යුතු තියෙනවා එහෙම නැත්තං අපේ ජීවිත කාලය පැහැදිලිවම අසාර්ථක වැඩපිළිවෙලකට යාවි අපි ගොඩක් අසාර්ථක මිනිස්ු බවට පත්ේව එහෙම අසාර්ථක භාව අපේ ජීවිතය විනාසමකයට ලක් කරන්ඩ හේතුවක් වේවි. අදාළ පාලනය කිරීම් කරගන්න බැවිවි. බුදවාාසනයේ තියන ක්‍රමවේද සියල්ල පාවිච්චි කරමින් තමයි වැඩටික මේ ක්‍රියාවලි පහතුළ තිය ක්‍රියාවලීෙන් පිළිබඳ සැරැස්මක්. අප කියන්නේක්ෂන් පලන් එකක් කියලා කරන්ඩ වන දේවල් ගැන සැලසුම් කිරීමක් කියලා අන්න ඒ වගේ දෙයක් තමයි. මේ අපි කරන්නේ මෙතන තියන්නේෙ කර්ඩ ඕන දෙයක් පිළිබඳ සැසුම මොනවට එකොට කරන්න ගම් පලවවෙනි පියවරේදිද දෙවනි පියවරේදි තුන්ගෙන පිවරද පබට ධර්ම ඕන බොහසෙන් හරි ඒ අවශ්‍ය කරන ධර්මය අපේ පැත්තෙන් ඉතාම ප්‍රබලව අත්‍යවශ්‍ය භාවයක් තියෙනවා අන්න ඒ අත්‍යවශ්‍ය භාවය තමයි අපිට යම්කිසි ආකාරයකට සනිටුහන් වෙන්නේ අප පැත්තෙන් මොකද එහෙම නැත්තං අපිට ජීවිතය ජයගන් පුළුවන්කමක් නෑ. තිමං හිතනව මේ ක්‍රියාවලිය හොඳටම පැහැදිලී කියලා ඇති මේ ක්‍රියාවලියෙන් තමන්ගේ තුළින් සංවර්ධනය කර ගණ්ඩෝනේ මේ පුහුණ වීම් කරණ්ඩෝනේ මේවා ප්‍රායෝගික මේ පින්ඳ අපේ තව දුරත් කතා කරුණ ප්‍රායෝගිකව සිද්ධ කරන විදිහ පරබස උත්‍රය ගැන කතා කරන්නට කලින් ඉතා විනාඩි කීපයක් කරි හට දින ත ම මේ එක මක් කරන්න බලාපොරොත් වෙනවා. ඉතින් ඒකින්දා මේ ගැන තවරුණ විමසන්ට තව කරුණු විමස පුහම ට පුලුවන් වේවි අපේ ජීවිතය සසාතකරගැනීම සඳහ කටක කන්්ඩේ සදවාශකන ශක්තිය දහිරය වීර්ය අධිෂඨානය වාසනාව හැම දෙනාටම නොුවන්ඩුව ලැබේවා කලාපි ප්‍රාර්ථනා කරනවා.ඒවගේ මද දවසේ නිවසේ ධම්මේ ධර්මය ශත්‍රවණනය කරපු සියරු දෙනා බොහෝ පින්වන්තය වනා ඒ අයට නිසය ධර්මය ශ්‍රවණය කරට ලැබෙන්නේ දායකත්තය ධර්ම පින්නන්ට පිරිසගේ බැති බ දදායකත්වේ ඒතුෙන් තිගේ ය වෙනුවෙන්ගේ පපුුණ්‍යාන මෝදනා කළ තුව තියෙනවා පේ ජීතය ජීවිතයට ධර්මය එකතු කරගෙන සිතකයි වචනය සංවර කරගන්න වාර්යක් වාරයක් ගාන මේ දායකත්වය දර්පයක්ත්තන්ට උතුම් චතුරා සත්‍යය ධර්මය අවබෝධය ඳහාම අපි තුළ ජනිත වෙන සියල පුණශක්තින් එ අයට හේතුවේවා කියලපි ප්‍රාර්ථනා කරම. අද දවසයේ මේ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ මා කොල සිරි මංගල පාර හායවෙනි පටු මඟ එකසී හතලිස් නමයෙන් හතර දරනණ ලිපිනය පදිංචි. මංජුලා නිශාන්ති මහත්මිය කියෙයි සඳහන් කරලා තියෙන්නේ සියලු මේ පරලො න්න ඒදන ජාතීන්ට පුුණ අනෝදනා කරන්නටත් සුජිවත්ත සිටින සියලු ඥාතිීතමිත්‍රාදීන් හට නිදුක් ලිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්නටත් ලක්ව සිලො වැසි සිරුදිනාට මුතුම් ධර්මයාවබෝධ වේවා කියන අරමුණ ඇතිකරගෙන දායකත්වය දරන්නේ. ඒවගේම එළඹිලා තියෙන කොරණාව සංගතයෙන් පීඩාවටත්වෙලා තියෙන සිරුදිනාට සූපත්භාවයට පත්වන්නට හේතුවඒේවා කියන ප්‍රාර්ථනාවත් පෙර දරිකරගෙන දායකත්වය දරන එච්කේ මංජුලා නිශන්තිමහත්මියය වෙනුවෙන් සුජිවත්වාසකන සියලු දෙනා නිදක් නිරගී චිරිජයන ලබේවා කියල ප්‍රර්ථනා කරමු. නමින් පල්ලොගියාව සියලූම ඥාති මිත්‍රාදීට මේ පින්න්න ොදන්නවා හැම දෙනාටම උතුම් නිවනිින් සැසනට මේ සියලුපුුණ ශක්තින් හේතුවේවා කියල හැම දෙනාම් ප්‍රර්ථනා කරන. හැම දෙනාටම තරුවන්සන්නයි.